නාඩිය සඳුදා සහ සිකුරාදා රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනරැලියක් අද පෙරවරුවේ ගල්ගමුව නගරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අපි අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය පරාජය කළා. සාමකාමී වාතාවරණයක් මේ රටේ ඇති කරා. නමුත් අවාසනාවකට වගේ නැවතත් මේ සෝදිසි කරන යුගයක් මේ රජය ඇති කරා. සාමකාමීව මේ රටේ ඕනෑම තැනකට යන්නට පුළුවන් වාතාවරණයක් නැවතත් මේ රටේ ඇති කරනවයි කියන එක තමුන්නාන්සේලාට වරොන්දු වෙනවා. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම වන සුරක්ෂිත සෞභාග්‍යමත් රටක් මේ රට තුළ ඇති කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. වැඩක් නොකරපු යුගයක් බිහි වුණා නම් බිහි වුණේ මේ පහුගිය අවුරුදු 4 කියන එක අපි මතක් කරලා දෙන්න ඕන. හැම ගොවියෙකුටම තියෙන්නේ ප්‍රශ්නයක්. ඒකින්ද තමයි අපි පෝර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක අපි ආරම්භ කරේ 350ට. ඊට පස්සේ මේ කට්ටිය අතහැරලා දැම්මා. දවස් 51කට ටෙම්පරරි අගමැතිකමක් හම්බුණා මට. ඒ වෙලාවෙත් මම පළවෙනියෙන් කරේ තමුන්නාන්සේලාට පෝර සානාධාරය නැවත 350ට ලබා දීම. හැබැයි ඊළඟ පාර ගෝඨාභය ආවම බොහොම පැහැදිලිව 16 වෙනිදායින් පස්සේ පෝර දෙන්නේ නොමිලේ කියලා රට ස්වම්පෝෂිත වෙනක තමුන්නාන්සේලාට මතක් කරනවා. සජිත් මහත්තයා කියනවා ආපහු තාත්තගේ යුගයට යනවලු. තාත්තගේ යුගය මතකද? අර හන්දියේ ටයර් සෑයල මැරිලිච්ච කොල්ලෝ ගැන මතකද? ටයර් සෑයන් වල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන අපිට මතක නම් ප්‍රේමදාස යුගයකට නැවත යන්නේ නැහැ. වැඩ කරන්න හැකියාව තියෙන වැඩ කරලා පෙන්නලා තියෙන අපේක්ෂකෙක් තමයි අපි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ ගෝඨාභය කියන එක තමුන්නාන්සේලාට මතක් කරන්න. මේ අතර දෙමළ ජාතික සඳහනේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.